කර ස්වාමින් වහන්ස ජය ශ්‍රී මා බෝධින් වහන්සේ මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ සතු අනන්ත වූ භාග්‍යවන්ත ශක්තිය කෙනෙක් කොහොමද ස්වාමින් වහන්ස අවබෝධ කරගත යුත්තේ මෙහෙමයි නෝනා ඒක සද්ධර්ම ශ්‍රවණය තුලින්මයි තේරුම් ගන්න ඕනේ කල්යාණ මිත්‍රාස්සේ සද්ධර්ම ශ්‍රවණය නෝනේ මෙනෙහි කිරීම දැන් බුදුරයන් වහන්සේ වරක් වැඩ ඉන්නකොට ජේතවනාරාමේ එක දෙවියෙක් ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්ස මම ජනවසබ කියලා බුදුරයන් වහන්සේ බලනවා බලන ආයිමත් මේ දෙවියා කියනවා භාග්‍යවතුන් වහන්ස මම බිම්බිසාර බිම්බිසාර කියලා එතකොට මේ කවුද මේ ජනවසබ දෙවියා කියන්නේ බිම්බිසාර රජතුමා එතකොට බිම්බිසාර රජතුමා තමයි මේ ජනවසම්බ දෙවියා හැටියට උප්පත්තිය ලැබුණේ මොකද බිම්බිසාර රජතුමා මේ ලෝකේ රාජ පරම්පරාවට ශ්‍රේෂ්ඨ ආදර්ශයක් දුන්න රජ කෙනෙක් මොකද එයා මගධ රාජ්‍යයේ රජකම කරමින් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් බුදුරයන් වහන්සේ දකින පළවෙනි දැක්මෙදිම බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වෙනවා එතකොට මේ සෝවාන් ඵලයට පත් වෙනා තමයි බිම්බිසාර රජතුමා මේ මගධ රාජ්‍යයේ රාජ්‍ය बिंबिसार रजतुमा तुलिंग अपिट गान्न पुलुवांग शक्तिमात्म आदर्श्य मुकद्द रजकेने कुटवुनात पालके कुटवुनात उतुम सोवान पलेट पत्विला रटक पालने करान रजकरान पुलुवांग तेना दियागें गान्नती ना आदर्श्य इतोर में जानवासंब देविया में बिंबिसार एविल्ला बुद्रजानन वांसे ते कीनो भाग्य उतुन वांसे මම දැන් මේ සතර වරන් දෙවියන් ළඟ තමයි උපත්ති ලැබල ඉන්නේ සෝවාන් දෙවි කෙනෙක් හැටියට. එතන තියෙන යක්ෂයෙක් කියලා එයා සෝවාන් දෙවි කෙනෙක්. ඒ යක්ෂ ස්වභාවයටයි තියෙන්නේ. එයා මේ එක සතර වරන් දෙවි කෙනෙක්ගෙන් ඉඳන් අනිත් සතර වරන් දෙවියා ළඟට මේ පණිවිඩයක් අරන් යන ගම. දූත ගමනක් යන්නේ. දූත ගමනක් යන ගමන් බුදුරයන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා. ඇවිල්ලා බුදුරයන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ 15ක පෝය දාට සමහර 15ක පෝය දාට මේ දිව්‍යතලයේ සුදම් සභාව දෙවියන් රැස් වෙන සභාව තමයි සුදම් සභාව කියන්නේ අපේ පාර්ලිමේන්තුව වගේ. මේ 15ක පෝය දා වල තමයි රැස් වෙන්නේ. ඒ රැස් වෙනකොට මේ සුදම් සභාවේ නායකයා තමයි සක්‍රයා. දෙවැනියට ඉන්නේ කවුද? සතරවරම් දෙවියෝ. එතකොට මේ සුදම් සභාවේට මේ සක්‍රයා සතරවරම් දෙවියෝ ආපුවාම නෝනා මේ ජනවසම දෙවියා කියනවා මේ සක්‍රයා අප්‍රමාණ සතුටටපත් වෙනවා කියලා. ඒ සතුටපත් වෙන්නේ එයා සුදම් සභාවට ආපුවාම තමයි දැනගන්නේ මේ දිව්‍ය ලෝකයේ අලුත් අලුත් සත්‍යික ආලෝකමත් තිංවන්ත දෙවිවරු පහළ වෙලා කියලා. මොකද එදාට තමයි ඒගොල්ලෝ ඔක්කොම මුණ ගැහෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ නිසා සම්මා සම්බුද්ධ ශාසනය නිසා කුසල් දහම් නිසා සංඝරත්නය නිසා පින් කර කර සත්‍යික ආලෝකමත් ශක්තිමත් දෙවියෝ හැටියට ඒගොල්ලෝ පහළ වෙනවා. එතකොට මේ දෙවිවරු සුදම් සභාවට ආපු වෙලාවට සක්‍රයායි සතරවරම් දෙවියෝයි සාදුකාර දෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියනවා ධර්ම රත්නයට වන්දනා කරනවා කියනවා සංඝ රත්නයට වන්දනා කරනවා කියනවා. දඹදිව් තලයට වන්දනා කරනවා කියනවා. ඇයි වන්දනා කරන්නේ? මේ ශක්තිමත් පින් කරලා ශක්තිමත් දෙවියෝ හැටියට ඒගොල්ලෝ දිව්‍ය තලවලට මේ ශක්තිමත් දෙවියෝ හැටියට ආවට පස්සේ දෙවියන්ගේ ශක්තිය වැඩි වෙනවා මායාවේ ශක්තිය හීන වෙනවා. තේනද? අසුරයින්ගේ ශක්තිය හීන වෙනවා. ඒ නිසා සක්‍රයා හැම වෙලාවම කැමති ශක්තිමත් දෙවිවරු දිව්‍යතලවල පහළ වෙනවා. ඒ නිසා එදා ජනවසබ කියනවා භාග්‍යවතුන් වහන්සේ සක්‍රයා ප්‍රමුඛ සතරවරම් දෙවිවරු නිරේතුරුවම බුදුරජාණන් වහන්සේටත් ධර්ම රත්නයටත් සංඝ රත්නයටත් වන්දනා කරනවා. වන්දනා කරනවා මේ දඹදිව් තලයටත් වන්දනා කරනවා. මේ දඹදිව් තලයේ නිසායි බුදුරජාණන් වහන්සේ නිසායි මේසා සත්‍වික දෙවිවරු දිව්‍ය තලවලට ඇවිල්ලා අසුර බලය පිරිහීමට පත් කරන්නේ කියලා. තේරෙනවද? එතකොට එහෙනම් බලන්න දෙවිවරු කොච්චර කැමැත්තෙන්ද ඉන්නේ පින් කරලා ශක්තිමත් දිව්‍ය තලවලට. මොකද මේ දෙවිවරුත් නිරේතුරුවම මේ අසුරයින්ගේ පහරයට ලක් වෙලා ජීවත් වෙන්නේ නෝන. තේරෙනවද? දැන් සතරවරන් දෙවියෝ බුදුරජාණන් වහන්සේ බලන්න ආපුහම හතර වටේටම බලමුළු තර කරලා යන්නේ. නාග බලමුළු ඒ වගේ මේ බලමුළු තර කරලා තමයි යන්නේ. මොකද පොඩ්ඩ වැරදුන ගමන් අසුරයෝ පහර දෙනවා. තේන්නා? මේ දිව්‍යතලවල එවැනි ගැටුම් තියෙනවා. මොකද අසුරයෝ කොහොමත් සම්මදෘෂ්ටික දෙවියන්ට කැමති නැහැ. ඒතොර බලන්න එදා සක්‍රයා කාටද පින් දෙන්නේ? දඹදිව් තලයටත් බුදුරයන් වහන්සේටත් ධර්ම රත්නයටත් සංඝ රත්නයටත්. ඒ එදා. නමුත් අද මේ මොහොතේ සුදන් සභාව රැස් වෙන වෙලාවේදී සක්‍රයා සතරවරන් දෙවියෝ පින් දෙන්නේ මේ උතුම් බිමටයි නෝනා. මොකද මේ උතුම් බිමයි මේ මොහොතේ මේ කුසල් පක්ෂයේ මහා සංඝරත්නය ඇසුරෙන් කරන පින්කම් තුලින් අප්‍රමාණ ශක්තික දෙවිවරු තවතිසාවට යවලා මේ අසුර බලයට එරෙහිව සුර බලය ශක්තිමත් කරන්නේ. තේනද? ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් තමයි සක්‍රයා කියන්නේ.
බුදුරයන් වහන්සේ තමයි සෝවාන් ඵලයේ සක්කපන්න සූත්‍රය හරහා සක්‍රියා සෝවාන් ඵලයට පත් වෙන්නේ. තේරෙනද? ඒ නිසා එවැනි සෝවාන් ඵලයන්ට පත් වුණ ලක්ෂ ගණන් දසදහස් ගණන් අප්‍රමාණ දීවරුණෝනා මේ වෙලාවේ මේ පිම්බිම කෙරෙහි නිරේතුරුවම ඇස් දල්වාගෙන ඉන්නේ. මොකද මේ ශාසනය දුර්වල වෙන මොහොතක් පාසා දෙවියන්ගේ බලය දුර්වල වෙනවා. මොකද මේ ශාසනය දුර්වල වෙන්න අකුසල් වැඩෙන්න වැඩෙන්න කුසල් වලින් බැහැර වෙන්න සංඝ රත්නේ දුර්වල වෙන්න ඒ වේගයෙන්ම සත්‍වික දිව්‍ය තලවලින් සම්මා දිට්ඨියට පත් වෙච්ච සක්‍රියාපමුක දිව්‍ය බල දුර්වල වෙනවා. දුර්වල වෙනකොට අසුර බලේ වැඩි වෙනවා. තේනවා? එහෙමනම් මේ මොහොතේ මේ පිම්බිමි තමයි සක්‍රියා ඇතුළු සතවරන් දෙවිය ඇතුළු මේ ශාසනය ආරක්ෂා කරන්න මුල් වෙලා ඉන්න දෙවිවරු නිරේතුරුව වන්දනා කරන බිම්කඩ මෙන්න මේකයි. තේනවාද? ඒ බිම්කඩ වන්දනා කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් බුදුරයන් වහන්සේ සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා ජීවමානව ඉන්න බිම්කඩ මේ බිම්කඩ නිසා නෝ. වෙන දෙයක් නැහැ. මොකද ඒවා දෙවිවරු ඇස් වලින් දැකලායි මේ වන්දනා කරන්නේ. අපි වගේ නෙමෙයි අපි බුදුරයන් වහන්සේ ඇස් වලින් දැක්කේ නෑනේ නේද? නමුත් සක්‍රියා බුදුරයන් වහන්සේ ඇස් වලින් දැක්කා. බුදුරයන් වහන්සේ නිසා සෝවාන් ඵලයට පත් වුණා. සතරවරන් දෙවිය බුදුරයන් වහන්සේ දැක්කා. බුදුරයන් වහන්සේ හමුවේ ආටානාටි සූත්‍රය වැනි සූත්‍රයන් දේශනා කළා. ඒතකොට උන්වහන්සේලා එදා බුදුරයන් වහන්සේට පොරොන්දු වෙනවා මේ ශාසනය එක දවසක් වූ රකින්නේ අපි උත්සාහ ගන්නවට. ඒ නිසා මේ රටේ බෞද්ධ ජනතාව මේ ශාසන ආරක්ෂා කිරීම උදෙසා යම් මෙහෙවරක් දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ ඉල්ලීම අපි කරන්න ඕනේ කාගෙන්ද? කොහෙවත් තියෙන පුංචි දේවාලයකට ගිහිල්ලා අපි මේ රට ආරක්ෂා කළ දෙන ශාසනය ආරක්ෂා කළ දෙන්න කිව්වට කරන්න දෙයක්? මොකද ඒ දෙවියෝරුත් අතරන බාවෙනුයි ඉන්නේ. ඒ නිසා මේ ශාසන ආරක්ෂා කරන හැබෑම බලය කියන්නේ ඔය සෞදිසා දිව්‍ය ලෝකේ ජීවත් වෙන සක්‍රියා කියන දිවතු රජා. එයා තමයි මේ ශාසනයේ අග්‍රම කෙනා. ඊළඟට සතරවරන් දෙවියෝ. ඒ නිසා ශාසනයේ සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ කිය යුතු දේ කියන්න ඕනේ සක්‍රියාටත් සතරවරන් දෙවියන්ටත්. එහෙම නැතුව අපි මේ කොහෙවත් කියන දේවල් වලට ගිහිල්ලා කියලා වැඩක් නැහැ. මොකද මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන සෑම දෙවි කෙනෙක්ම ඔය සතරවරන් දෙවියන්ගෙන් වරන් ගත්ත. ඒතොර නායකයා ඉන්නේ මෙහි ඉන්නේ වරන් ගත්ත එයයි. ඒ නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරන්න නම් කිරස්තිය උදෙසා නම් ඔබලාට යම් දෙයක් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නම් ඒ ගැන යම් දෙයක් කියන්න අවශ්‍ය නම් ඒක අපි මුලින්ම කිය යුත්තේ සක්‍ර දෙවියන්ට, ඊළඟට සතරවරන් දෙවියන්ට. මොකද ඒ දෙන්න තමයි මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව යම් දේවාලයක් තියෙනවා නම් යම් දේව ස්ථානයක් තියෙනවා නම් ඒ කොතන ඉන්න දෙවියන්ටත් මූලිකත්වය දෙන්නේ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලන්ගෙන් වරම් ගත්ත කාර්ය තමයි මේගොල්ලෝ. ඒ නිසා ප්‍රධානියටයි අපි කිව යුත්තේ එම් නැතුව දෙවෙනි තැන ඉන්න කෙනාට කියලා වැඩක් නැහැ.